තරග තුනක යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත. පළමු එක් දින තරගයේ හෙට එනම් දෙවනදා පැවැත්වීමට නියමිතයි. තරගයේ හෙට දහවල් 2:30 දිවාරාත්‍රියේ තරගයක් ලෙසින් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ අනුව ඉන්දිය කණ්ඩායම සුපුරුදු පරිදි නායක රොහිත් ශර්මා යටතේ විරාට් කොහ්ලි ඇතුළු ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සදුල්ලත් කණ්ඩායම තරගාවලියට මේ වන විට පුහුණු වීම්වල යෙදෙමින් සිටිනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් කෙටි කලකින් නැවතත් නායකත්වයෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව 9:20 නායක චරිත් අසලංක වෙතම ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයේද පවරා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරුණ ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත කණ්ඩායමක් වනු ඇති. මෙම තරගාවලියට අදාළ ශ්‍රී ලංකා නිල එක්දින සංචිතයේ පෙරේදා දිනේදී ප්‍රකාශයට පත් කළා. ඒ අනුව චාමික කරුණාරත්න ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වෙනුවෙන් කලකට පසුව කැඳවීමට තෙරෙන් කමිටුව තීරණය කළා. මීට අමතරව අද දිනේදී වාර්තා වූ පුවතකට අනුව ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතයට නම් කළ මතීස පතිරණ සමගින් දිලිසන් මදුසංක ආබාධ වලට ලක්වී ඇති අතර ඔවුන්ගේ ආබාධ ආදේශකයන් ලෙසින් මොහොමඩ් සිරාස් සමගින් එසන් මාලිංග ශ්‍රී ලංකා එක්දින සංචිතය වෙත කැඳවා තිබෙනවා. තවද මේ වන විට ශ්‍රී ලංකාව ඉන්දිය කණ්ඩායමට එරෙහි පිටපිට ජාත්‍යන්තර තරග 10කදී පරාජයට පත් වී තිබෙනවා. නිමාට පත් වූ 2020 තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3ට බිඳුවක දරුණු පරාජයකට මුහුණ දීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ සහ අගපෙළ ප්‍රතිකරුවන්ගේ අසාර්ථක ක්‍රීඩා විලාසයේ තරගාවලියේ පරාජයට ප්‍රබල සාධකයක් බවට පත් වුණා. මේ අතර හෙට පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කළ හැකියි අනුමාන කළ හැකි. අවසන් ක්‍රීඩකයන් 11 දෙනා පිළිබඳවද අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකා ඉනිම පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස් ආරම්භ කරනු ඇති. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වතාවට ක්‍රීඩා කළ එක්දින තරගාවලියේදී අවිස්ක ප්‍රනාන්දු පැතුම් නිස්සංක සමගින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළද අවිස්ක ප්‍රනාන්දු එම තරගාවලිය තුළදී එක් තරගයකදී ලකුණු 33ක් ලබා ගත්තද අනෙක් තරග දෙකේදී අසාර්ථක වුණා. ඒ හේතුවෙන් බොහෝ විට ඉන්දියාවට එරෙහි 2020 තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස් සමගින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරනු ඇතැයි නිගමනය කළ හැක. අංක 3 පිතිකරු ලෙසින් නිසන් මදුස්ක ක්‍රීඩා ක්‍රියමට ඉඩ තිබෙනවා. අංක 4 ස්ථානයේ ජනිත් ලියනගේද අංක 5 පිතිකරු ලෙසින් නායක අසලංක ක්‍රීඩා කරනු ඇති. ඒ අනුව අංක 6 පිතිකරු ලෙසින් කමිදු මෙන්ඩිස් ක්‍රීඩා කරනු ඇති. ඉන් පසුව පිළිවෙලින් චාමික කරුණාරත්න දුනිත් වෙල්ලාලගේ වනිදු හසරංග මහිස් තීක්ෂණද මතිස පතිරණ ක්‍රීඩා නොකරන්නේ නම් ඒ වෙනුවට මොහොමඩ් සිරාස් ක්‍රීඩා කිරීම වඩා සුදුසු වනු ඇති. අසත ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා පළමු එක්දින තරගයේ වෙනුවෙන් ක්‍රීඩා කිරීම වඩා සුදුසුයි. ඒ අනුව හෙට ඉන්දියාවට එරෙහි ක්‍රීඩා කළ යුතු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම වන්නේ පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස් නිසාන් මදුස්ක ජනිත් ලේනගේ නායක චරිත් අසලංක කමිදු මෙන්ඩිස් චාමික කරුණාරත්න දුනිත් වෙල්ලාලගේ වනිදු හසරංග මතිස පතිරණ ක්‍රීඩා නොකරන්නේ නම් මොහොමඩ් සිරාස් අසත ප්‍රනාන්දු යන ක්‍රීඩකයන්. පෑම්පේ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.